එක්තරා පියෙකුට පුත්‍රයෝ දෙදෙනෙක් සිටියා. එයින් බාලයා පියාණනි ඔබේ වස්තුවෙන් මට ලැබෙන කොටස දුනමැනව කියා එකසේ ඉල්ලා සිටියා. පියාද තමාගේ සම්පත ඔවුන්ට බෙදා දුන්නා. මෙසේ ටික දවසකට පසු බාල පුත්‍රයා සියල්ල එකතු කරගෙන පිටරට ගොස් තමාගේ සියලු වස්තුව නිස්කාරණයේද නොපනත් කමින්ද අශික්ෂිත ක්‍රියා කරමින්ද නාස්ති කළා. මේ සියලු වස්තුවද වියදම් වූ පසු ඒ රටේ මහත් සාගතයක් ඇති වුණා. එයින් ඔහුටත් බොහෝ හිඟ වුණා. කන්ටත් නැති වුණා. සල්ලිත් ඔක්කෝම ඉවර වෙලා ගියා. එනිසා ඔහු ඒ රටේ ධනපතියෙකුට බැඳුණා. ඒ ධනපතියා තමාගේ සූකරින්ව බැලීම පිණිස ඔහුගේ වතුපිටිවලට ඔහුව යැව්වා. ඒ සතුන්ට දෙන ආහාර වලින් ඔහුගේ කුසගින්න නිවා ගන්නට සිදුනේ කිසිවෙක්වත් ඔහුට කිසිම දෙයක් දුන්නේ නැති නිසායි. මේ අතර ඔහුට සිහි වුණේ ඔහුගේම ගෙදරයි. තම පියාගේ දාස දාසියෝ හොඳ හැටි කාබී කොපමණ ඉදිරි කරනවාද? ඒත් මා කුසගින්නේ මෙසේ මැරෙන්නේ ඇයි? මම පිටත් ගොස් පියා ළඟට ගොස් තාත්තේ මා දේවරාජයට විරුද්ධවද ඔබ ඉදිරියේ ද පව් කළා. එම නිසා මින් මාතු ඔබගේ පුත්‍රයාය කියන්ට මම වටින්නේ නැහැ. ඔබගේ වැඩකාරයෙක් හැටියට මාව බාරගත මැනව කියන්නේ මේ අදිෂ්ඨාන කරගෙන නැගිට තමාගේ පියා ළඟට යන්න පිටත්ව ගියේය. මෙසේ එක් දිනක් පියා දිටුවේ තමාගේ පුත්‍රයා ඒ නැති වූ බාල පුත්‍රයා ඈත එන බවය. ඔහු දුරදීම පුතාව දැක ආදරෙන් පිරි ඉදිරියට දුවගෙන ගොස් පුත්‍රයාගේ බෙල්ල වැළඳගෙන සිම්බේය. පුත්‍රයා පියාට කතා කොට, අනේ පියාණනි, ස්වර්ගයට විරුද්ධවද ඔබ ඉදිරියේද පව් කළමි. මින් මතු ඔබගේ පුත්‍රයායි කියනු ලබන්ට නොවටිමි කීවේය. ඒත් ඒ පෙම්බර පියා තමාගේ දාසින්ට කතා කොට, ඉතා හොඳ වස්ත්‍ර මොහුට හඳවා පල්ලා. මොහුගේ ඇඟිල්ලේ මුදුවක්ද පාදවල හොඳ වහන්ද දමා පල්ලා. ඉස්තරම් ආහාර පාන සූදානම් කර පල්ලා. අපි ප්‍රීති සන්තෝෂ වෙමු. මක් නිසාද මාගේ මේ පුත්‍රයා නැසී නැවත ජීවත්ව සිටි? ඔහු නැතිවි සම්භවුණාය කියා ඔහු ප්‍රීති සන්තෝෂවන්ත පටන් ගත්තය. මිත්‍රවරුනි, මෙහි අදහස නම් පියා යනුවෙන් හඟවන්නේ මහෝත්තම වූ සදාකාලික වූ ස්වර්ගයේ වැඩ සිටින දෙවිපියාණන් වහන්සේය. බාලපුත්‍රයා යනුවෙන් අදහස් කරන්නේ නම් අද නොයෙක් නොයෙක් වැරදි මාර්ගවලද දුෂ්ට ක්‍රියාවල්වලද ඇලී ගැලී පාපෙයි මුලාව යන්නා වූ මනුස්සයාය. යම් මන්දමකින් මේ මනුෂ්‍යයා දෙවියන් වහන්සේට සිහිවි තමාගේ වැරදි ගැන තේරුම්ගෙන උන්වහන්සේ වෙත ආවොත් ප්‍රේමයෙන් පරිපූර්ණ වූ දෙවියන් වහන්සේ ඔහුව පිළිගෙන තමන් වහන්සේගේ රමණීය ගෘහය වූ ඒ වාසනාවන්ත වූ සදාකාලික වූ ස්වර්ග නිවාසයේ සියලු ආකාර ප්‍රීති සන්තෝෂයේ භුක්ති විඳීමේ ඉර ප්‍රස්තාවට පංගුකාරකම ඒකාන්තෙන්ම ලැබෙන්නේය. එය තමයි මේ විස්තරය. එබැවින් ඔබට දෙවියන් වහන්සේව සීවන විට උන්වහන්සේ වෙත පාපය අත්හැර එන්න, එවිට ඔබට සමාදානය ලැබෙනු නොයතයි. ඔබ හැමට දේවාශිර්වාද ලැබේවා.